අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය පොළොන්නරුවේ මහා වීමෝල් වටලයි කිලෝ ලක්ෂ ගණනක් රජයේ බහරේට මුද්‍රා තබු සීනි ගබඩාවක මුද්‍රා කඩාගෙන සීනි රැගෙන යයි හිමිකරුවන්ට වැඩ වරදි අගමැති විදේශමති ඉතාලි සහ වතිකානු සංචාරයකට සූදානමින් පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තරේ දැනුවත් කරන්න හදන මේ ගමන අපි හෙලා දකිනවා රජ ජාත්‍යන්තරයට යනවා නම් අපිත් ජාත්‍යන්තරයට යනවා කාඩිනල් හිමිගෙන් යලිත් ප්‍රබල ප්‍රකාශයක් අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය ඉතාලියේ පමණයි පාපවහන්සේ බැහැදකීමක් සිදුවන්නේ නැහැ විදේශ අමාත්‍යංශය තහවුරු කරයි ගර්භණී වීම වසරක්වත් ප්‍රමාද කරන්න විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තුගෙන් ඉල්ලීමක් ශ්‍රී ලංකාවේ කොවිඩ් අවදානම වැඩි සංචාරය කිරීමෙන් වළකින්න ඇමරිකාව සිය ජනතාවට දැනුම් දෙයි රුසියානු සංචාරකින්ට දෙන්න හදන පහසුකම් නිසා රටම අනතුරේ රාජිතාන තුරු අඟවයි විශේෂඥයින් දවසින් දවස කොරෝනා මර්ධනයෙන් ඉවත් වෙනවා මොකක්ද මේ ආණ්ඩුවක්ද සෙල්ලම් ආණ්ඩුවක්ද මුරුත්තෙට්ටුවේ හිමි ප්‍රශ්න කරයි මහ බැංකු අධිපති ලෙස යාම ගැන තහවුරු කරන්න බෑ ප්‍රතික්ෂේප කරන්නත් බෑ එක්කේ කණ්ඩායම් මට මඩ ගහන්න හදනවා ප්‍රශ්න රැසකට රාජ්‍ය ඇමති නිවාඩ් කබ්‍රාල් පිළිතුරු දෙයි සියත ටීවී නිල විකාශන අයිතිය දරන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක් දින තරගාවලියේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම අනුව පස්වන ස්ථානය දක්වා ඉදිරියට ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් වරයා විසින් පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ වීමෝල් හිමියන්ගේ වී ගබඩා අද නිරීක්ෂණය කළා එහිදී වී කිලෝ ලක්ෂ ගණනක් රජයේ වෙත පවරා ගැනීමට කටයුතු කර ඇති අතර අදාළ වී තොග සතොස වෙත ලබා දීමට කටයුතු කර තිබෙනවා පොළොන්නරුව ප්‍රදේශයේ මහපරිමාණ මෝල් හිමියන් සතුව පවතින සහල් තොග රජයට පවරා ගැනීම අද දින අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා විසින් සිදු කළා. ඒ අනුව නිපුණ ලත්පඳුර, අරලිය, හිරු, නිවුරත්න සහ සූර්ය යන සහල් මෝල් සතුව තිබෙන තොග පවරා ගැනීම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් සෙනරත් නියුන්හැල මහතාගේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ සිදු වුණා. පොළොන්නරුව ප්‍රදේශයේ සියලු මහපරිමාණ සහල් මෝල් සතුව පැවති වෙළඳපොළ වෙත නිකුත් නොකළ සහල් තොග රජයේ පාලන මිල ගණන් යටතේ පවරා ගැනීමත් සමග සතුස වෙළඳසැල් වෙත ප්‍රවාහනය එම අවස්ථාවේදීම ආරම්භ කෙරුණා. සතුව පැවති තොග පවරා ගැනීමට කටයුතු කිරීමේදී ප්‍රදේශ වාසීන් පැමිණ ඊට විරෝධය පළ කළේ මේ ආකාරයටයි. හාල් දෙන්න පුළුවන් නේ. තමන්ගේ රජය ආයතන වලත් දෙන්න පුළුවන්. මේමත් කරගන්න බැරි රජය. අපි රජය. රජයට කියනවා අපිට පෝර නිකන් දෙන්න එපා කියලා. ව්‍යාපාරිකයෝ දියුණු කරන්න. අපිට නිකන් ඕනේ නෑ පෝර. මිනිහගේ මංකොල්ල ගන්න. ව්‍යාපාර කරයිද ලංකාවේ මිනිස්සු? අපිට කියනවා ගොම දාන්න කියලා. ගොම දෙන්න යනවා පාර්ලිමේන්තුවට. මෙහෙනම් ගොම නෑ. ගොම දෙනවා පාර්ලිමේන්තුවේ. අපල හරක්කේ අපි හරියට ගන්න දියුණු කරන්න. අපි වී ගන්නද මොලේ? ගන්න කොහමද? එමේ සුකනේ ගන්න පුළුවන් මිනිස්සු කටහල ගොයියගේ මෙච්චර හදි වන්තින් දුක් වෙනද ඉවරලා මේක තුට්ටු දෙකට ඒ මිනිස්සු ගන්නේ එහෙම ගන්නෑ මං කොල්ල ගන්නෑ ගොයිය සාමාන්‍ය විවික සාමාන්‍ය මුදලකට ඉතින් ගතර ඒ මිනිස්සුන්ට ආලු කරන ගන්න බෑ නල්ලනවා බොඩු විකුණන්න පුළුවන් ආලු කරන්න බෑනේ රදෙන් කියලා වීරෙන් යනවොත් මරාගෙන මැරෙනවා ඒකනම් කරනවා ඒක දෙකක් නෑ මොකද අපි දුක් වෙනලා තුට්ටු දෙකට වී දෙන්න බෑ තුට්ටු දෙකට වී දෙන්න බෑ මාන්සලා කුඹුරු කරලි වෙලා තුට්ටු දෙකට වී දෙන්න බෑනේ ඈ හැමදේම බඩු බින හැමදේම ගණන් ගිහලා තියෙනකොට ඈ අයි අපිට මේ අවසාන මොහොතේ ඉඳන් අපෙන් මේ ඉල්ලන්නේ මේ රුපියල් 5000 වී ටික ඔච්චර රජේ කයිය ගහනවා එක රජේ ලොකු මොලක් හදලා දිනවා මේ පුද්ගලික මිනිහෙකුට තියෙන හයියක් කර රජයට නැහැ එහෙමනම් රජේ මොලක් හදලා වීතිකාරගෙන සාධාරණ මිල හාල් දෙන්න පුළුවන් නේ Thank you.
රජය විසින් සහල් සඳහා පාලන මිලක් නියම කිරීමෙන් අනතුරුව ප්‍රමාණවත් පරිදි නිෂ්පාදන ධාරිතාව පවත්වාගෙන යාම සහ හිඟයකින් තොරව සහල් වෙළඳපොළට නිකුත් කිරීම පිළිබඳව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා විසින් මෙම සහල් මෝල් හිමියන් සමග සාකච්ඡා කර තිබෙනවා. නමුත් එකඟ වූ පරිදි ඔවුන් කටයුතු නොකිරීම හේතුවෙන් සහල් තොග රජයට පවරාගෙන බෙදා හැරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයාට සහ පාරිභෝගික සේවා අධිකාරී සභාපතිවරයාට උපදෙස් ලබා දුන් බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් කාර්යාලය සඳහන් කළේ. ඒ අනුව මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව තිබූ සහල් මෙට්‍රික් ටොන් දහසක් සතුස බහරයට ගැනීමට අද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා කටයුතු කළා. කූට ව්‍යාපාරිකයින් පිරිසක් විසින් ගබඩා තුළ සීනි තොග සංගවමින් වෙළඳපොළෙහි කෘතිම සීනි හිඟයක් නිර්මාණය කිරීම පිළිබඳව පසුගිය දින කිහිපයම කතිකාවට ලක් වුණා. පසුගිය තුන්වනදා වත්තල එඬේරමූල ප්‍රදේශයේ පිහිටි ආර්.ජී. ස්ටෝස් ආයතනයට අයත් ගබඩාවක සංගවා තිබේදී සොයාගත් සීනි මෙට්‍රික් ටොන් 4100 මුද්‍රා තැබීමට පාරිභෝගික සේවා අධිකාරිය පසුගියදා කටයුතු කළා. පසුව ගබඩාවට මුද්‍රා තැබීමටයි එවනිල ධරීන් පියවර ගත්තේ. එලෙස ගබඩාවට මුද්‍රා තබා පාරිභෝගික සේවා අධිකාරිය යටතට ගත් එම ගබඩාවේ මුද්‍රා ඉවත් කොට ඇති බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය පාරිභෝගික සේවා අධිකාරිය සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් වරයාගේ නිලධාරීන් පිරිසක් සමග එක්ව ගබඩාව පරීක්ෂා කළා. එහිදී දක්නට ලැබුණේ මුද්‍රා තැබූ ගබඩාවේ මුද්‍රා ඉවත් කර එම ගබඩාවේ ඇති සීනි තොග පිටතට ගෙන ඇති බවයි. එම ස්ථානයට අදාළ නිලධාරීන් යන විටත් පිටත් කර හැරීම සඳහා සීනි තොග ලොරි රථයකට පටවන අයුරු මෙලෙස දක්නට ලැබුණා. එම අවස්ථාවේදී ගබඩාවේ බහරකරුවන් දෙදෙනෙකු සහ ලොරි රථයේ රියදුරු කඩවත පොලිසිය වෙත බහර දීමට නිලධාරීන් කටයුතු කළ අතර ගබඩාව නැවත මුද්‍රා තැබීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කළා. මේ අතර වත්තල මාබෝල ප්‍රදේශයේ පිහිටි තවත් සීනි ගබඩාවක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අද දින වටලනු ලැබුවා. එහි තිබී සීනි මෙට්‍රික් ටොන් 9036ක් පාරිභෝගික සේවා අධිකාරිය බහරයට ගෙන අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා බහරයට පත් කරනු ලැබුවා. කෙසේ වෙතත් එම ගබඩාවේ වෙනත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගබඩා කර ඇති හේයින් එම ගබඩාව මුද්‍රා තැබීමෙන් වැළකීමටයි පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කළේ. වර්තමානයේ පවතින වසංගත තත්ත්වය සමග ගර්භණී භාවයට පත්වීම වසරකින්වත් ප්‍රමාද කරන ලෙසට ප්‍රසව සහ නාරි වේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපතු මහතා එල්ලීමක් කරනවා. මේ අතර ශ්‍රී ලංකාවේ ඇති කොවිඩ් අවධානම හමුවේ අමරිකානුවන්ට ශ්‍රී ලංකාව තුළ සංචාරය නොකරන ලෙස අමරිකානු රෝගපාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා. දැන් වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාව. ව්‍යාප්ත වන කොරෝනා වෛරස් ප්‍රභේදයන් ආසාදනය වීමේ අවධානම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරයන්ගෙන් වැළකී සිටින ලෙස CDC හෙවත් අමරිකානු රෝගපාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එරට වැසියන්ට නිවේදනය කර තිබෙනවා. එහි සංචාරකයන් සඳහා වට යවත් කලින කළ කොරෝනාවෙන් වැළකී සිටීමේ උපදෙස් මාලාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව, ජමයිකාව සහ බ්‍රුනයි සිව්වන මට්ටමේ එනම් අවධානම් ලයිස්තුවට ඇතුළත් කර ඇති බවයි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ සංචාරය අත්‍යවශ්‍ය නම් ඊට පෙර පූර්ණ එන්නත්කරණය ලබා සිටිය යුතු බවටද අමරිකානු රෝගපාලන මධ්‍යස්ථානය උපදෙස් ලබා දී තිබෙනවා. කොරෝනා වෛරස ආසාදිතව ප්‍රතිකාර සඳහා දෛනිකව රෝහල්ගත කරන කුඩා දරුවන් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුවී ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළා. පෙර දිනවලට වඩා මේ දිනවල සාමාන්‍යයෙන් 3 පමණ ප්‍රමාණයක් තමයි රෝගීන් වාර්තා වෙන්නේ. මාධ්‍ය වාර්තාකරණයේදී ලෝකයේ පිළිගත් සමහර ප්‍රතිපත්ති සමහර මාධ්‍ය ආයතන භාවිත කරනවා. සමස්ත ලෝකයේ තුල දැනට පවතින මාධ්‍ය ආයතන එහිලා තමන්ටම ආවේණික ක්‍රමවේද අනුගමනය කරනවා දක්නට පුළුවන්. මෙම වසංගතයේදී විශේෂයෙන් වැඩිහිටි සහ බාලවයස්කාර දරුවන් තුළ අනිසිබ්බියක් ඇතිව තිබෙන බව අසන්නට සහ දකින්නට ලැබෙනවා. ඒ පිළිබඳ අප විශේෂඥ මනෝවෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයමාල්ද සිල්වා මහතාගෙන් විමසීමක් සිදු කළා. සංවේදී විදියට මේක
උඹලා පෙන්වනකොට මරණ ජනමාධ්‍යකින් ප්‍රචාරය කරලා යනකොට ඒක ජීවිත වෙනව නිරාවරණය වෙනවා අපි හැමෝටම. මේ ජීවිතම පෙන්වන්නේක අතිශයින්ම ඕනාවට වැඩි වෙලා තියෙනවා. සංවේදී වෙන්න නමුත් මේ සංවේදී ආයතනෙම අනුකම්පා කරලා යම්තාක් සීමා කරන්න. මෙතර එළඹෙන සඳුදා රට යලිත් සම්පූර්ණයෙන්ම විවෘත කළහොත් කොවිඩ් අවදානම නැවතත් ඉහළ යා හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. රට විවෘත කරොත් නැවත වතාවක් ආපහු මුල් තැනට යන්න ගියොත් මං හිතනවා අපිට කවදාකවත් මේ ප්‍රශ්නේ ඉවර කරන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා රට ලබන සඳුදා විවෘත කරනවා නම් එදිනට රටේ සමාජ ආර්ථික කටයුතු කරගෙන යෑමේදී කළ යුතු ආකාරය පිළිබඳව ඒ අංශවල බලධාරීන් විසින් මේ වෙනකොට සැලසුම් සකස් කරලා ඒවා ප්‍රසිද්ධට පත් කරලා තියෙනවා නම් මං හිතනවා රට ඇරීමට සුදුසු තත්ත්වයක් තියෙනවාද කියලා සෑහීමකට පත් වෙන්න පුළුවන්. මෙතර වර්තමානයේ පවතින වසංගත තත්ත්වයේ සමග ගර්භණී වීම වසරකින්වත් ප්‍රමාද කරන ලෙසට ප්‍රසව හා නාරි වේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා ඉල්ලීමක් කර සිටියා. කොවිඩ් අලුත් රෝගයක්. කොවිඩ් ගැන අපි දන්නේ නැහැ ඇත්තටම. ඉස්සෙල්ලා එක නෙමෙයි දැන් ඩෙල්ටා එකක් ඇවිල්ලා තියෙනවා. ඩෙල්ටා වේරියන්ට් එක එනකොට අපි දන්නවා ඒකෙන් අම්මට ප්‍රශ්නකුත් වෙනවා. මොකද දැන් අපි ගන්නේ කොවිඩ් හැදුනොත් ගර්භිණී සමයේ ඒක අදි අවදානම් තත්වයක් විදිහට. දරුවට හානි වෙන්න පුළුවන්, අම්මට හානි වෙන්න පුළුවන්, කොවිඩ් රෝගය උත්සන්න වෙන්න පුළුවන් ගර්භිණී මවකට කොවිඩ් හැදුනොත්. ඉල්ලීමක් තියෙනවා ඕනෑම මවකට. දැන් ගර්භිණී නම් ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් ඔබ විවාහ වෙලා දරුවෙක් බලාපොරොත්තු ඉන්නවා නම් පුළුවන්කමක් තියෙනවා නම් නැවත වතාවක් කල්පනා කරලා බලන්න අවුරුද්දකට අපි පවුල් සැලසුමක් පාවිච්චි කරමුද කියලා. ඒක හින්දා මගේ ඉල්ලීමක් තමයි පුළුවන් නම් අවුරුද්දකට ගර්භිණී භාවයක් තමා කරන්න. ලොකුම අවශ්‍යතාවයක් නැත්නම් දරුවෙක් හදාගෙන දරුවෙක් ඉන්නවා නම් අපිට ඒ අවුරුද්ද ලබා දෙන්න. දැනට අප රටේ කොවිඩ් මර්ධන එන්නත් පහක් භාවිතා කරනවා. මේ අතරින් හොඳම එන්නත මොකක්ද? වෙනත් අසනීප තත්ත්ව තිබෙනවා නම් මේ එන්නත් ගන්න එක ඇත්තටම හොඳද? කෙනෙක් ලබාගත් එන්නත මොකක්ද කියලා කිසියම් පරීක්ෂණයකින් හොයාගන්න පුළුවන්ද? මේ සියලු ප්‍රශ්න සඳහා කායික රෝග විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා සියතට අදහස් පළ කළා. දැනට ලංකාවේ භාවිතා වෙන වැක්සින් වර්ග පහක් ස්පුට්නික්, කොවිෂීල්ඩ්, සයිනෝෆාම්, මොඩර්නා සහ ෆයිසර්. ඒතර අපෙන් අහන ප්‍රශ්නයක් තමයි කොයි වැක්සින්ද හොඳ කියලා. මට දෙන්න දෙන කෙටිම පිළිතුර තමයි මේ වැක්සින් ඔක්කොම හොඳයි, මේ වැක්සින් වලින් ඔක්කොගෙම කරන්නේ ඇඟේ කොරෝනා වෛරසයට විරුද්ධ ප්‍රතිදේහ නිෂ්පාදනය කිරීම. ඊළඟ ප්‍රශ්නේ අහන ප්‍රශ්නයක් තමයි එක එක රෝග තියෙන කට්ටිය එහෙම නැත්නම් නොයෙක් නොයෙක් අසාධ්‍යමිකතාවෙන් තියෙන පුද්ගලයන් මේ වැක්සින් එක ලබාගත යුතුද කියන මම කෙටිම පිළිතුර කියන්නේ ලබාගත යුතුමයි. තවත් ප්‍රශ්නයක් තමයි සමහර බටහිර රටවල් සමහර වැක්සින් ගත්තු පුද්ගලයන්ට ඇතුළුවීම තහනම් කරලා තියෙනවා. මං හිතන්නේ මේක ඉතාමත් අමානුෂික සදාචාර නොවන ක්‍රියාවලියක් කියලා තමයි මට හිතෙන්නේ. අනිත් එක මම තව කාරණයක් කියන්න. ඔබ ගත්තේ කුමන වැක්සින් එකක්ද කියලා ටෙස් කරන්න බෑ ඔබගේ බ්ලඩ් වලින්. ඒ පරීක්ෂණයෙන් කියන්න පුළුවන්නේ කොරෝනා රෝගයට විරුද්ධ ප්‍රතිදේහ ඇඟේ තියෙනවද නැද්ද කියන එක පමණයි. මගේ පණිවිඩය තමයි කරුණා කරලා තමන්ට ලැබෙන පළවෙනි අවස්ථාවෙන්ම මේ වැක්සින් එක ලබා ගන්න. සංචාරක සංවර්ධන අධිකාරිය විසින් රුසියානු සංචාරකීන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට ඉල්ලා ඇති බව පැවසෙන සියලු ඉල්ලීම් ජනතාවට ඉතා දරුණු ලෙස බලපෑම් එල්ල කළ හැකි බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. සභාපතිතුමිය ලියනවා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට ලියමන සැප්තැම්බර් 7 වෙනිදා. ඇමති නියෝජ්‍ය ඇමති එයයි රුසියාවට ගිහිල්ලා රුසියාව ඉදගෙන කියනවා ශ්‍රී ලංකන් එයාලයින් එක එනකොට ඒකේ ගුවන් සේවිකාවන්ට ආරක්ෂක කට්ටල අඳින එක නවත්තන්නලු. එන්නත් කරන්නේ කරවලා තියෙන කට්ටියට ඒ කට්ටල අයින් කරන්නලු. ගුවන් යානයට ඇතුළු වීමට පෙර PCR පරීක්ෂණය කිරීම වැක්සිනේට් කරපු කට්ටියට එපා. අවුරුදු 12ට සහ 12න් පහළ ළමයින්ට PCR පරීක්ෂණ පවත්වන්න එපා. ලංකාවට පැමිණීමට පස්සේ ඒගොල්ලන්ව ඒ සාමාන්‍ය ක්‍රමවේදය තුල සාමාන්‍ය මගියෙක් ගෙනියන වගේ ඉවත් කරගෙන යන්නලු. මේ කවුද මේ දැන් මේකට ඉල්ලීම් කරන්නේ? සංචාරක ව්‍යාපාරයේ දිනු කරන්නේ කියලා. සංචාරක ව්‍යාපාරයේ දිනු කරන්නේ මිනිස්සුගේ මරණවලට වඩා ජීවිතයට වඩා ඒක වැදගත්. මෙන්න මේ වගේ හැම තැනකින්ම මෙවැනි බලපෑම් තිබීම තමයි මේ දේශපාලනය කරන්නේ. එක පැත්තකින් අපිට හිතෙනවා මේක ආණ්ඩුවක්ද එහෙම නැත්නම් සෙල්ලමක්ද සෙල්ලම් ආණ්ඩුවක්ද? දැන් අද වෙලා තිබෙන්නේ අස්සයා පැනලා ගියා ස්ථානය වැහුවා. දැන් අපට අහන්න වෙලා තිබෙනවා අද මේ වැඩ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවද එහෙම නැත්නම් නන්දසේන රාජපක්ෂ මහත්මයාද කියලා අපට අහන්න වෙලා තිබෙනවා.
දැන් අද අපට පේන්නේ ආරක්ෂක ලේකම්තුමා කරපු දේවල් තමයි අද ජනාධිපතිමත් කරන්නේ. මේක ඉක්මනින්ම වෙනස් පිය යුතුයි. පළපුරුදු තිබෙන විශේෂඥ වෛද්‍යවරු ඈත් වෙනවා කිව්වලා. මොකක්ක බැරි ඔළුවේ මැටි තිබෙන තමන්ගේ වාසියේ කතා කරන විශේෂඥ කෙනෙකු කොටසක් ඉන්නවා. ඔවුන් ළඟ තියාගන්න මේ වැඩේ කරන්න බෑ. ප්‍රබුද්ධ විශේෂඥ වෛද්‍යවරු ඈත් වෙනවා කියලා කියන්නේ දවසින් දවස කොරෝනා ව්‍යසනය වර්ධනය වෙනවා කියන එකයි. අගමැතිවරයා සහ විදේශ ඇමතිවරයා ඇතුළු කණ්ඩායම පාසික ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කිරීමට සූදානම් වනවා නම් තමන්ද ජාත්‍යන්තරය දැනුවත් කිරීමට කටයුතු කරන බව කොළඹ අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටද කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරයේදී ශුද්ධෝත්තම පාප් වහන්සේ හමුවීමක් සිදු නොවන බවයි. අගමැතිතුමා සහ විදේශ කටයුතු ඇමතිතුමා ඉතාලියට ගිහිල්ලා පැවැත්වෙන සමුළුවකදීත් පසුව වතිකානයට ගිහිල්ලා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේත් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා එයාලා පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වෙච්ච අයට දුන්නු සහන සහ උදව් පදව් පිළිබඳව විස්තර කිරීමක් කරන්න යනවා කියලා දාලා තියෙනවා. මා ප්‍රකාශ කළ යුතුයි අපි මේ ලාබාල ප්‍රයත්නය හෙලා දකින. ජනාධිපතිතුමාට ජූලි මාසේ 12 වෙනිදා දිනේ දරන ලිපියක් අපි යැව්වා. සේරම කාරණා විස්තර කරලා මේ සම්බන්ධව අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියන එක දන්නවා. නමුත් ඒකට අපිට ලැබුණේ බොහොම බාල පිළිතුරක්. ප්‍රශ්නය මගහැරලා යන පිළිතුරක් අපිට ලැබුණා. ඒ නිසා රජය ජාත්‍යන්තරයට යනවා නම් අපි ජාත්‍යන්තරයට යන්න. මේ සම්බන්ධව අපි වතිකානයේ යුක්තිය සහ සාමය පිළිබඳ නියෝජනයට කරුණු ඉදිරිපත් කළා තිබුණා කලින්. ඒ අය මට දැනුම් දුන්නා ජිනීවාහි සිටින ඔවුන්ගේ නියෝජිතයන් මාර්ගයෙන් අපේ මේ දුක් ගැනවිල්ල ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන්නට සූදානම් කියලා. විදේශ ඇමතිතුමා සහ ඒ කණ්ඩායම ඒ ගත්තු තීරණය අපි සම්පූර්ණයෙන්ම කළා. තමන්ව ආරක්ෂා කරගන්න ජාත්‍යන්තරයට ගිහිල්ලා ජාත්‍යන්තරයේ උදව්ව ඉල්ලගෙන හැංගිලා යන්න බලන එක නෙමෙයි පිටකොන්ද තියෙන මිනිස්සු කරන්නේ. ඉතින් මෙතනදී මේ ජාත්‍යන්තරයට යෑම ඉතාමත්ම බාල බොළඳ වැඩක්. රජයට මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්. ඒ නිසා අපි නෙමේ ජාත්‍යන්තරයට ගියේ, ඔබයි ගියේ. ටිකට් එකක් අරගෙන ගිහිල්ලා ඊට පස්සේ අපේම බදු මුදල්වලින් හෝටල් වල නැවතිලා මේ කරන්න යන ප්‍රෝඩාව, මේ කරන්න යන අකටයුත්ත අපි අනිවාර්යයෙන්ම හෙලා දකින. රජය ඇත්තටම අවංක නම් මේ කාර්යයේදී ඇයි රජය ජනාධිපති කොමිෂන් සභාව විසින් කරලා තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? ඒ ප්‍රශ්නයට ආණ්ඩු උත්තර දෙන්නට ඕනේ. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මේ කරන ප්‍රෝඩාවට රැවටෙන්නට එපා කියලා. මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කර තිබුණා. එම නිවේදනය දැක්වුණේ ඉතාලි අග්‍රාමාත්‍යවරයා සහ ඉතාලියේ සහ අනෙකුත් යුරෝපා රටවල සම්භාවනීය අමුත්තන් සහභාගි වන ජාත්‍යන්තර උත්සවයකට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ඉතාලියේ බොලොඤ්ඤෝ නගරයේ සංචාරයක නිරත වීමට නියමිත බවයි. ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කිරීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එෙහිදී කිසිදු අවස්ථාවක ශුද්ධෝත්තම පාප් වහන්සේ බැහැදැකීම පිණිස වතිකානුව වෙත යාම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් ඉල්ලීමක් කර හෝ එවැනි ආරාධනයක් ලැබී නොමැති බවත් බොලොඤ්ඤාහි පැවැත්වෙන උත්සවයෙන් පසුව අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ඉතාලියෙන් පිටත් වනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය අද පස්වරුවේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා. නැවත මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කිරීමේ සූදානම පිළිබඳ පළවන වාර්තා තහවුරු කරන්න බැහැ. එහෙත් එය ප්‍රතික්ෂේප කරන්නත් බෑ. මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. මේ අතර ඊයේ දින සම්මත කළ මුදල් පනත හරහා සිදුවන්නේ කළු සල්ලි සුදු කිරීමක් නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒ කොළඹ පැවති මාධ්‍යමුවකදී.
අපි ඊයේ දිනේදී මුදල් පනතක් සම්බන්ධ කරගත්තා. යම් අවස්ථාවලදී බොහෝ දෙනෙකුට තමන්ගේ මුදල් සාමාන්‍ය ආර්ථිකමය කටයුතු වලට යොමු කරන්නට බැරි වෙන අවස්ථාවක්. ඒ මුදල් වෙනුවෙන් බදුන ගෙවුවම ඒක මේ මුදල් ආර්ථිකයට එකතු කර ගැනීමට දුෂ්කරතාවයක් තියෙනවා. ඒ නිසා 1%ක බද්දක් ගෙවලා සාමාන්‍යයෙන් අපේ කටයුතු සිදු වෙන ආර්ථිකයට යොමු කර ගැනීමට අවස්ථාවක් අපි මේ අලුත් පනත තුලින් සියලු දෙනාට ලබා දීලා තියෙනවා. ඒකෙන් කියවෙන්නේ නැහැ මේ මුදල් කළු සල්ලි එහෙම නැත්නම් නීති විරෝධී සල්ලි කියලා. මේ මුදල් ඇත්ත වශයෙන්ම බදු නොගෙවපු මුදල්. ඔබතුමා මේ විශ්‍රාම වැටුප වැඩි කරගන්න යනවායි කියලා ඇත්තම එහෙම කාරණයක් තියෙනවද ඔබ? මම මුලින්ම කියනට ඕනේ මම විශ්‍රාම වැටුප හැටියට සත්‍යයක්ව තරන්නේ. මම තීරුබද රහිත වාහනයක්ව තරන්නේ. මට ඒක ගන්න තිබුණා. ඒකට විශ්‍රාම වැටුප මට හිමිවිය යුතු වරප්‍රසාදයක්. ඔය එක එක කාටුන් යනවා එක එක දේවල් කියတဲ့ වට මම කියන්නට ඕනේ. මට ඒ වැනි දෙයක් හිමි වුණත් මම මේක අරගෙන නැහැ. ඉතින් ඒ නිසා මම ඒක තාමත් පැහැදිලි ලෙස කියන්නට අවශ්‍යයි. මහා බැංකුව පැත්තට යන්න ආගමනයක් තියෙනා වගේ පෙන්눔 කරනවා නේද සමාජ මාධ්‍ය කියන්නේ. එහෙම දෙයක් වෙයිද ඇත්තටම ඉදිරියේ? මම ඒ පිළිබඳව මට ඒ කතාව ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ඒ කතාව තහවුරු කරන්නත් බෑ. විරාමයෙන් අනතුරුව ක්‍රීඩා පවත්වතයි අවධානය. ක්‍රිකට් නම් ආයේ සියත තමයි. සියත පෙන්නුවොත් මැච් දිනුම්. මැච් දිනන්න නම් සියතෙන් පෙන්නන්නම ඕනේ. මේ අද ක්‍රිකට් සහ සියත ගැන ඇසෙන කතා. මෙවර ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලියේ නිල විකාශක අයිතිය සියත අප ලබා ගත්තේ යලිත් ක්‍රිකට් ලෝක කුසලානයට මග හෙළි කිරීමටයි. මාධ්‍ය ආයතනයක වගකීම අතික්‍රමණය කරමින් අපගත් තීරණයට අනුව දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී මාවතේ. වාර්තා පිට වාර්තා පිහිටවමින් 8 වසරකට පසු දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලැබූ මෙම තරගාවලි ජයග්‍රහණය නිවසේ රැඳී සිටින ජනතාවගේ දැස මානයට ගෙන ඒමට සියත අපට හැකිවීම අතිශය සතුටක්. 21 ශතවර්ෂයේ උපත ලබා ශ්‍රී ලංකා කණ්ඩායමට වූ පළමු ක්‍රීඩකයා ලෙස මහීෂ් තීක්ෂණ ඊයේ දින එක් දින පරම් හිමි කරගත්තේ පළමු වරටයි. කාසිය වාසිය දිනු ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආරම්භක සබඳතාව ලකුණු 22කට සීමා වූ අතර ලකුණු 99ක් තුළ ශ්‍රී ලංකාවේ ප්‍රබල කඩුලු 4ක්ම දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වුණා. අඩු ලකුණු සංඛ්‍යාවක් තුළ කඩුලු දෙවියාමත් සමග තරගයේ පීඩණය සිය කරමතට ගත් චරිත් අසලංක ලකුණු 47ක් රැස් කරමින් අර්ධ ශතකය පෙනෙන මානයේ සිටියදී අවසනාවන්ත ලෙස දෙවි ගියා. ධනංජයද සිල්වා ලකුණු 31යි දුෂ්මන්ත චමීර ලකුණු 29ක් රැස් කළා. එක් දින තරගයක අවදානම් සහගත ලකුණු සංඛ්‍යාවක් ලෙස ලකුණු 203ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට ශ්‍රී ලංකා ඉනිම ඊයේ දින සීමා වුණා. පන්දු යවන්නන්ගේ කරමත වැටුණු තරගයේ වගකීම මැනවින් ඉටු කරමින් ලකුණු 8ක් තුල දකුණු අප්‍රිකාවේ ආරම්භක සබඳතාව බිඳ හෙලීමට ප්‍රවීණ් ජයවික්‍රම සමත් වුණා. ඒ අයිති මක්කන්ගේ කඩුල්ල දවා ගනිමින් අනතුරුව පන්දු යැවීමට පැමිණි දුෂ්මන්ත චමීර දකුණු අප්‍රිකාවේ දෙවන කඩුල්ල සහ තෙවන කඩුල්ල දවා ගත්තා. එෙහිදී සැවම මවිත කරමින් කමිදු මෙන්ඩිස් රැකගත් උඩ පන්දුව කල්ගේත් අවධානයට ලක් වුණා. පසුව දසවන පන්දුවාරයේ වගකීම හිමි වූ ප්‍රථම එක්දින වරම් හිමිකරගත් මහීෂ් තීක්ෂණ තමාට එක්දින තරගයකදී ලැබුණු ප්‍රථම පන්දුවාරයේ පළමු පන්දුවටම කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර පිටියේදී සිය ප්‍රථම තරගයේ ප්‍රථම පන්දුවාරයේ පළමු පන්දුවටම කඩුල්ලක් දවා ගත්තේ වසර 19කට පසුයි. ලකුණු 54ක් තුළ දකුණු අප්‍රිකාවේ ප්‍රබල කඩුලු 5ක්ම බිඳ හෙළු ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් තරගයේ ජයග්‍රහණය සියතට ගැනීමට සමත් වුණා. වනිදු හසරංග ඊයේ දින කඩුලු 2ක් දවා ගත් අතර මහීෂ් තීක්ෂණ සිය මංගල තරගයේදීම ලකුණු 37කට කඩුලු 4ක් බිඳ හෙළුවා. දුෂ්මන්ත චමීර කඩුලු 2යි. චරිත් අසලංකද ඊයේ දිනේ සිය එක් දින දිවියේ පළමු කඩුල්ල දවා ගත්තා. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අසරණ වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 30ක් තුළ සියල්ලන් දැවි රැස් කිරීමට හැකි වූයේ ලකුණු 125ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 78කින් ඊයේ දින තරගය ජයගත්තා. ඒ අනුව තරග 2-1 ලෙස ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු එක් දින තරගාවලියේ ජය හිමි වූයේ ශ්‍රී ලංකාවටයි.
Is there an edge? Four wickets on debut of Kush. තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ දුෂ්මන්ත චමීරයි. සමස්ත තරගාවලියේම වීරයා සම්මානය දිනාගත්තේ චරිත් අසලංකයි. මෙම තරගාවලිය ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ICC ලෝක කුසලාන පිරිමි කණ්ඩායම් සටහනේ පළමු කණ්ඩායම් පහ අතරට පැමිණීමට සමත් වුණා. ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.